Hi guys, only thing other balance I will go ahead and make a short video. Make a good clock video. Mama Avila in the Katarama Patata, eating A and Atramaga, hitting the pansulator, hitting the pansulamandi, the Anagamang in the A and a gamang tamai, api Tissamaharam petting in the Tissa Chaite, Vandina Tissamaharam Chaite, Vandina Amatarava. This is a good thing. I am going to go to the house. 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 I am going In a connector, may place sick of Hoyagan, lazy, Mamma Dang, a villa in this under giddy stupid. A mum make it up with the Venimatama, may think a may stupid and a Kianavanang hemmer. Make a tamai, Lankawe, Palaveni, Ruhune, Atikarapu, Palaveni, Aramasankirne, tamai, Miss under giddy stupid, Asanava, Idikarapu, Aramasankirne, if I give a maker, Idikalatine, Mahanaga, Rajatumage, Kale. මහානාග කියන්නේ දේවානම් පිදස් රජතුමාගේ මලනුවන් අපි ඒක දන්නවා ඉතිහාසය සඳහන් වෙනවා ඉතින් ශ්‍රී මහා බෝධිය ලංකාවට වැඩම කරාට පස්සේ අෂ්ටඵල රුක බෝධින් වහන්සේ නමක් චන්දන ග්‍රාමයේ රෝපණය කළා කියලා අපි අහලා තියෙනවා ඉතින් මේ චන්දන ග්‍රාමයේ තමයි මේ ස්තූපය ඉදි කරලා තියෙන්නේ අපි ආවේ රැස්ස දවසක නිසා හරිම ලස්සනයි හරිම නිසල්මන් නිස්කලංක වටපිටාවක් තමයි තියෙන්නේ. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මේ චෛත්‍යයේ කොටක්නම් නැහැ පේනට නේද? පුරුදු පරිදි මේ තියෙන්නේ පාදෝනි. සාමාන්‍යයෙන් මගේ වීඩියෝස් බලන කට්ටිය දන්නවා. ඉතින් සඳකඩ පහන මුරගල් තියෙනවා. හැබැයි කැටයම් නම් නැහැ. පාදෝනි කියලා කියන්නේ සාමාන්‍යයෙන් උඩමළුවට ගොඩ වෙන්නට කලින් තියෙන සාමාන්‍යයෙන් වඳින්නේ නායකගේ කකුල් හොදගෙන එන්න තියෙන එකට තමයි පාදෝනි කියලා කියන්නේ. ඉතින් මේ ස්තූපේ වටේ යද්දී මේ ස්තූපයට අයිති කොටස් තනින් තන තියලා තියෙනවා. මට මතකයි ගිය පාර ආවම එහෙම තිබුණා. ඉස්සරහට යද්දී අපි බලමු. මගේ කටහඬ ගැන ඔයාලා වැඩි හිතන්න එපා පොඩි හෙම්බිරි සගතියක් තියෙනවා ඒ දවසේ ඒ නිසා පොඩ්ඩක් කටහඬ වෙනස් මේක සෑහෙන වතාවක් රිසර්ච් කරන ගිරීමක් ලක් වෙලා තියෙනවා මේ තියන්නේ ඒ රිසර්ච් කරන ගිරීම වල ප්‍රතිපල අර තියෙන පළවෙනියට ප්‍රසන්ස් කරන ගිරීම මේ දෙවෙනි ප්‍රසන්ස් කරන මේ අවසානෙට වෙන්නේ තුන්වෙනි ප්‍රසන්ස් කරන මේ විදියට පළවෙනි අවදිය දෙවෙනි අවදිය තවන අවදිය කියලා තියෙනවා හරස් කෙපුවක් කරලා පෙන්නලා තියෙන්නේ. අපි බලමු මෙන්න මෙතන ටිකක් ගහලා තියෙනවා. මම ඇත්තටම දැන් ආවේ හවුරුදු. හයකට විතර කලින් එද්දි මට මතක නැහැ ලොකුවට. මම අර ස්ට්‍රක්චර් එක මතකයි මේක පිටිච්ච විදිහ. ඒක තව චුට්ටකින් කරන්න ඕනලට. මෙලින් මල් ආසනේ මෙයා සමහර විට තියෙන්නේ නැත්තේ චෛත්‍ය පැත්තට වෙන්න. දැන් මේ හරියට කරලා තමයි යාළුවෝ නම් කරලා තියෙන්නේ බුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ ඔක්කොම මල් ආසනේ. ඒක තමයි තියෙන්නේ. ඉතින් ඒ කාලේ එක එක අය පූජා කරපු ඒවා වෙන්නේ නැති මේකත් එහෙම එකක් වෙන්න ඕනි. මේකේ ලස්සන කැටයමකුත් කපලා තියෙනවා ඔයාලට පේනවා ඇති. හරිම ලස්සනයි. මේ වෙලාවත් එක්ක හරිම ලස්සන හිත නිවන බුද්ධ රූපයක් තියෙන්නේ
මේ වීනේ තව දොරටුවක්. අපි මේ වගේ දොරටු හතරකුත් තියෙනවා. මේකේ පාදෝනි කියන එකක් මෙතන මේ තව දිග එකක් තියෙනවා ස්තූපය වලට ඇතුල් වෙන්න කලින් පාදෝනි කරන් තමයි මේ තියෙන්නේ ඒක ඉතින් තව පාදම් ගලක් අරෝහන් ඉඳපුවා නැත්තම් එතන මම කිව්වානේ මේ චෛත්‍ය කලින් තිබිච්ච විදිහ මම පෙන්නන්නම් කියලා ඉතින් මේ චෛත්‍ය කලින් තිබුණු විදිහ ගැන අනුරුවක් කියනවා දැන් මම මෙන්නේ ඒ අනුරුව පෙන්නන්න मेन मेहनत बैंग में उड़ी टीक नीका मतलब मे साजी स्तूपे साजी स्तूपे दंड तीन मेक विधर अलग मे अच्छे लसन की गर्भे विशेष छत्री छत्र दंडी यूपे एक छत्र सह छत्र दंड मेक विनम पस को सह निर्माण ऊने इलाके छत्र मेतन दिवर छत्र दंड सह छत्र 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 दंड का अनुभव मैं एक्त छत्र सह मे चाहिए छत्र दंड इलाको मैं यूप स्तंभ अरे यूपे की यूप स्तंभे को यूपे कोई सूप गर्भे मध्य सिटी शिला स्तंभ उदाहरी चुट रा अतर मे हवस मेतन टापुनीसा हरम निष्कलांक हंगी मैंने मुकद ऐतिन पेन ने वेल्ले आया मत पिट पास को पेन हरम लसन मन रम परसरा हरियट मत मेतन टापम मतना तवतना तीन मगे वीडियो बल्ल के वाला मतनाती एतमाइ दिमटमाल विहारे दिमटमाल विहारी टाभम मे विधियट तमाइ वेल पेन्ने कुमुर पेन्ने थिंग दिमटमाल विहार ना कुमर पेन मेहर कुमर पेन कोहम हरिमलास्तना हरिमलास्तन पेन वी वेगा पेन थिंक
ඉතින් අපි ඊළඟට යන්නේ කිරින්දට. අද ගොඩක් වැහිබර කාල ගුණයක් තියෙනවා. ඒ වගේම කියන්න ඕනේ අද 2023 අවුරුද්දේ අන්තිම දවස දෙසැම්බර් 31 වෙනි දවස. ඉතින් මල හිතා ගන්න බෑ මේ සාමාන්‍යයෙන් දෙසැම්බර් 31 ජනවාරි පළවෙනිද වහින්නේ නැහැ. අද වහින කාල ගුණයක් තමයි තියෙන්නේ. අපි බලමු කිරින්ද පන්සලට යන්න පුළුවන් වේද සහායපන විස්තර මොනවද කියලා. ඉතින් මේ පන්සල් වත්තේ මොනරු එහෙමත් ගොඩක් හිටිය වලට ඇහෙන්නේ නැති කෑ ගහනවා යාළගේ කටහඬ. කොහමද අපි ආපු වෙලාව නම් හරිම ලස්සනයි. මුළු පරිසරේම කොළපාටයි වැස්ස නිසා. මට එන පාර පෙන්නන්න බැරි වුණානේ. ඉතින් මේ තියෙන්නේ එන පාර. කාටවත් පාර හොයාගන්න බැරි නැහැ. තිස්සමහරාම චෛත්‍ය ගාවින්ම හැරිලා එන්න තියෙන්නේ. ඔයාලට ලොකේෂන් දාගෙන ඉන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ යෝධවැව. දැන් අපි යන ගමන් ඉන්නේ කිරින්ද පන්සලත් බලන්න. වැහිබර කාලගුණයක් තමයි තියෙන්නේ. ඔයාලට පේනව ඇති වැවත් එක්ක පින්න වැටිලා හරිම ලස්සනයි. ඉතින් ඔන්න අපි කිරින්ද පන්සලට ආවා. අපිට ටිකක් ඇතුළටම වාහනේ ගන්න පුළුවන් වුණා. මොකද වැස්ස නිසා කවුරුත් හිටියෙත් නැහැ. මං කුඩේ යට තමයි ඉන්නේ. ඉතින් වැස්ස නිසා අපේ කට්ටිය බහැලා ඉන්නවා. අන්නර පඩිපෙරින් උඩට යන්න ඕනේ. ඉතින් අපි ගිහින් බලමු. ඉතින් කිරින්ද කිව්වහම සාමාන්‍යයෙන් මට මතක් වෙන තව තැනක් තියෙනවා. ඒ තමයි පළටුපාන. මම හිතන්නේ මගේ YouTube vlogs වල පළටුපාන ගැන කිසිම vlog එකක් නැහැ. මම පළටුපාන යන කාලේ YouTube එකක් YouTube channel එකක් තිබුණේ නැහැ. ඉතින් මම ආයෙ දවසක පළටුපාන ගිහිල්ලා ඔයාලට වීඩියෝ එකක් කරන්න බලාගෙන ඉන්නවා. මොකද මම පොඩි කාලේ ඉඳන් හතර පාරක් විතර පළටුපාන ගිහිල්ලා තියෙනවා. මම හරිම ආසයි ඒ තැනට, ඒ පැත්තට. ඉතින් මම ඒකත් ඉක්මනටම අපව වීඩියෝ එකකින් ගේන්න බලාපොරොත්තු වෙනවා. අන්න ඈතින් පේනවා මුහුද. කිරින්ද දීවර වරායත් පේනවා. ඉතින් බලන්නකො කලවර වැටුනහම මේ තැන තියෙන ලස්සනනේ. සාමාන්‍ය දවාලකට වගේ ආවනම් ගොඩක් අවුයි. හැබැයි අපි ආපු වෙලාව නම් සුපිරි. ඉතින් මේ තියෙන්නේ බුදුමැදුර. අපි බුදුමැදුරටත් ගොඩ වෙමු. මෙතන මේ සෙල්ලිපියකුත් තියෙනවා. සෙල්ලිපියක් කියන්නේ මේක ගිරි ලිපියක්. ඇත්තටම මට එද්දි මෙතන පෙන්වන්න බැරි වුණා. මේ මෙතන ගහලා තියෙන විදිහට නාග කියන රජතුමා, නාග කියන යුවරජතුමා මිත්‍යා දෘෂ්ටි අත්හැරලා බුදුදහම වැළඳගත්තා කියලා තමයි මෙතන සඳහන් වෙන්නේ. ඉතින් එනකෙනෙක්ට මේකත් බලන්න පුළුවන්. මෙන්න මෙතන නම් මට ඡත්‍රයක් පේනවා. මං හිතන්නේ කැමරාවට පේන්නේ නැහැ. මට ඒක විතරයි අඳුරගන්න පුළුවන් උනේ. මේ බුදුගේ හැමදේම ගුණනැගිලි ටික පාස් කරගෙන ගියාට පස්සේ ගල්තලාවට නගින්න පුළුවන්. ඉතින් වැස්ස නිසා චුට්ටක් ගල්තලාව ලිස්සනවත් වගේ. සාමාන්‍යයෙන් මෙතන දවල්ට ආවනම් මේ ගල්තලාව හුඟක් රත් වෙලා තියෙන්න පුළුවන්. මේ තියෙන්නේ කිරින්ද මහා දේවාලය කියන තැන. මෙතනින් උඩට නැග්ගට පස්සේ චෛත්‍යයක් හදලා තියෙනවා. ඒක නම් මේ වර්තමානයේදී කිරීමක්. ඇත්තටම ඉස්සර ඉඳන් තිබ්බ එකක් නම් නෙමෙයි වෙන්න ඕනි. පෙනුමෙන් එහෙම තමයි පේන්නේ. මේ චෛත්‍යගම විහාර මහාදේවි පිළිරුවකුත් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් බලන්නකෝ කොච්චර ලස්සනද මෙතෙන්ට ආවම. ඇත්තටම අපි ආපු වෙලාව ගැන නම් කතා කරලා වැඩක් නැහැ. හොඳම වෙලාව තමයි ආවේ.
ඉතින් මෙතෙන්ටත් මේ ඈතින් පේන්නේ කිරින්ද දීවර වරාය මෙන්න මෙතන ඇත්තටම මුහුද ගොඩක් ගැඹුරුයි මෙතන ගහලා තිනවා මුහුදට බහින්න එපා මුහුද බිලි ගන්නවා කියලත් මේ ගල් තලාව මත ලියලා තිනවා ඉතින් එන කට්ටිය බොහොම පරිස්සම් වෙන්න දැන් අද වැස්ස නිසා කොහොමත් මේ ගල් තලාව ලිස්සනවා ඒ නිසා අපි නම් බහින්න ගියේ නැහැ එන කට්ටිය පරිස්සමෙන් ඇවිල්ලා බලලා යන්න ඉතින් රකිමින් විඳින්න කියන ආදර්ශය හැමතිස්සෙම හිතේ තියාගන්න ඉතින් අපි මේ පන්සලේ ඉතිහාසය ගැන කතා කරනවා නම් එහෙම මේ පන්සලට විහාර මහදේවි පන්සල කියලා කියනවා. විහාර මහදේවි පන්සල කියලා කියන්න විශේෂ හේතුවක් තියෙනවා. අපි ඉතිහාසයේ දන්නවා මුහුද ගොඩගැල්මක් සිදු වුණ අවස්ථාවකදී විහාර මහදේවිය ඔරුවක පා කරලා මුහුදට යවුවා කියලා. එහෙම යවුවට පස්සේ ඒ සුනාමි තත්ත්වය නැති වුණා කියලාත් අපි අහලා තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී විහාර මහදේවිය දියවැලකට හසු වෙලා නැවත ඇවිත් තියෙන්නේ මේ කිරින්ද කියන මේ පන්සල දැන් තියෙන තැනට. ඉතින් ඒ වෙද්දි මෙතන ඉඳලා තියෙන්නේ මේ ප්‍රදේශයේ එහෙම නැත්නම් රුහුණේ රෝහණේ ඉඳලා තියෙන රජතුමා තමයි කාවන්තිස්ස රජතුමා. ඒ කියන්නේ අවසානයේ විහාර මහදේවි දේවිය විවාහ කරගන්නෙත් කාවන්තිස්ස රජතුමා. ඉතින් කාවන්තිස්ස රජතුමා විසින් විහාර මහදේවි වෙනුවෙන් කරවන ලද පන්සලක් තමයි මේක. ඉතින් ඒ විදිහට තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඉතින් ගයිස් මට වීඩියෝ එකේ අන්තිම ටික කරන්න විදිහක් තිබුණේ නැහැ. මොකද රෑ වෙලා පෙරුණා. ඊට පස්සේ මම දැන් මේ වාහනය ඇතුළට වෙලා කතා කරන්නේ. ඉතින් අපි දැන් යන්න හදන්නේ ගිහිල්ලා අද 31st night එක. ඉතින් අපි හෙට තව ට්‍රිප් එකක් යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකත් මේ වීඩියෝ එකේ මම මෙන්ෂන් කරන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. හරි ඊළඟ වීඩියෝ එක විදිහට තමයි ඒක, ඒ කියන්නේ ඒක තව වීඩියෝ එකක් විදිහට තමයි මම දාන්න හිතුවේ. මොකද ඒක හිස්ට්‍රි සම්බන්ධ දෙයක් මම පෙන්නන්න, හිස්ට්‍රි සම්බන්ධ දෙයක් තමයි පෙන්නන්නේ. ඒනට මේ බ්ලොග් එක මෙතනින් ඉවර කරන්නත් ඊට පස්සේ හෙට යන එක මම තව වීඩියෝ එකක් විදිහට දාන්නත් තමයි ප්ලෑන් කරේ.